මා ඉතාමත් සතුටු වෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නොවේ දිවයිනේ කීර්තිමත් පාසලක් වශයෙන් දීර්ඝ කාලයක සිට මේ රටේ ජනතාව හඳුන්වන රත්නපුර පර්ගසන් බාලිකා උසස් විද්‍යාලයේ සියවස් සමරුවට ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව පාසලක සියවසක් කියන්නේ දරුවනේ දීර්ඝ ඉතිහාසයක් ඒ දීර්ඝ ඉතිහාසය පර්ගසන් විද්‍යාලයේ කීර්තිමත් ඉතිහාසයක් ඒ කීර්තිමත් භාවය සහ ගෞරවය මේ විද්‍යාලයට ලබා දී තිබෙන්නේ මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ දරුවන් ආදි ශිෂ්‍යාවන් මෙහිදී විදුහල්පතිතුමිය කතා කළ සියලු දෙනා පැහැදිලි කළා විද්‍යාලයේ ඉතිහාසය කීර්තිමත් ආදි ශිෂ්‍යාවන් ගැන කතා කළා ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ සිට ඒ කීර්තිමත් භාවය වසර 100ක් පුරා ඉදිරියට ආදිවයිනේ ඉතාමත් වැදගත් ගෞරවනීය පාසලක් විදිහට ඔබට තිබෙන අභියෝගය ගත වූ සියවසක ඉතිහාසය පිළිබඳව කීර්තිමත් ලෙස සමරනවා මෙන්ම ඉදිරි සියවස ඔබේ පාසල ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණය කිරීමේ අභියෝගයයි මීට සියවසකට පෙර මේ පාසල පටන් ගන්නා විට දරුවනේ 1917 එදා මේ රටේ තිබුණු සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අධ්‍යාපනික පසුබිම් වලට වඩා හාත්පසින් වෙනස් වූ තත්වයක් අද තිබෙන්නේ. එමනම් ඔබට හිතන්න පුළුවන් මීට 100 වසකට පෙර මේ රටේ තිබුණු විවිධ ශ්‍රේෂ්ඨවල පසුබිම් සමග 100 වසක් පුරා ගොඩනැගුණු ඉතිහාසයක් එක්ක අද කොතරම් මේ සියලු අංශ වෙනස්ද කියලා. එහෙත් අදි තාක්ෂණික ලෝකේ නව තාක්ෂණියත් සමග වේගයෙන් ඉදිරියට යන මානව සමාජයේ ඉදිරි සියවස ගෙවි ගිය සියවසට වඩා දරුවනේ අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක ඉදිරි සියවස ජයග්‍රහණය කරන්නට මා විශ්වාස කරනවා අද ඉන්න මේ දරුවන් වගේම මේ පාසලට ඇතුල් වෙන හෙට දරුවන් ඒ සඳහා සූදානම් කියලා. බොහෝ විට රටක ඉතිහාසයක් මිනිසෙකුගේ ජීවිතය පිළිබඳව ඉතිහාසය තමයි ඒ ඉතිහාසය තමයි සාක්ෂි දරන්නේ අනාගතයේ කෙසේ වන්නේද කියන එක. ඉතිහාසයක් නැති අයට බොහෝ විට අනාගතයේ පිළිබඳව සාක්ෂියක් නැහැ. ෆර්ගසන් විද්‍යාලයේ වසර 100ක ඉතිහාසය අනාගත සියවස් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම ප්‍රමුඛ සාධකයේ සහ සාක්ෂියේ බවට පත් වෙනවා. එයිදී ඔබ ජයග්‍රහණය කර යුතු සමාජය ජයග්‍රහණය කළ යුතු ලෝකය ෆර්ගසන් විද්‍යාලයේ ගොඩනැගිලි අතරට පමණක් සීමා වන්නේ නැහැ. එය රත්නපුර දිස්ත්‍රික්කයට සීමා වන්නේ නැහැ. එය දිවයිනට පමණක් සීමා වන්නේ නැහැ. දරුවනේ අද විවෘත වූ ලෝකය නව තාක්ෂණයත් සමග ඔබේ නිවසේ සිට ඔබේ නිදන කාමරයේ සිට ඔබ පාඩම් කරන කාමරයේ සිට අන්තර්ජාලය හරහා ඔබ ලෝකය දකිනවා. මීට 100 වසකට පෙර මේ පාසලේ දරුවන් එසේ ලෝකේ දැක්කේ නැහැ සමාජයේ දැක්කේ නැහැ. ඒ නිසා අභියෝග ජයග්‍රහණය කරන්න නිවසේ නිදන කාමරයේ පාසලේ පන්ති කාමරයේ සිට අන්තර්ජාලයෙන් දකින ලෝකය ඔබ විසින් පැහැදිලිව වටහා ගත යුතු වෙනවා. ඉතාමත් හොඳ උසස් විභාග ප්‍රතිඵල පිළිබඳව කතා කළා මේ පාසලේ. අපි කවුරුත් ඒ පිළිබඳව සතුටු විය යුතුයි. බාහිර ක්‍රියාකාරකම් බාහිර විවිධ අංශවල ඔබ ලබන ජයග්‍රහණය පිළිබඳව අපි කවුරුත් සතුටු විය යුතුයි. ඒ වගේම
මගේ මතකයට එනවා ඊයේ ඉරිදා ජාතික පුවත්පත් තුල එක් ජාතික පුවත්පතක කතුවැකිය එක් ජාතික පුවත්පතක ඊයේ ඉරිදා කතුවැකිය මේ රටේ පාසල් දරුවන්ගේ විනය පිළිබඳව කතා කරලා තිබුණා මම දැන් කොළඹ ඉඳලා එන ගමනුත් ඊයේ කියපු කතුවැකිය දෙවෙනි වරටත් කියුවා මේ රටේ පාසල් දරුවන් විභාග වලින් සමත් වීම විශිෂ්ටයි නමුත් සමාජය තුල එන බොහෝ තොරතුරු ආශ්‍රිත කරුණු පිළිබඳව සැලකිල්ලට ගත් විට පාසල් දරුවන්ගේ විනය පිරිහීම පිළිබඳව ප්‍රශ්නය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහුගිය දිනක මිහින්තලේ ප්‍රදේශයේ පාසලක 11 වසර සිසුන් ඒ 11 වසරේ ශිෂ්‍යයෙකුගේ උපන්දිනය සැමරුවේ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පාසල් වේලාවෙම අරක්කු බෝතලයක් කඩලා බීගෙන මීට දින කිහිපයකට පෙර ඔබ දැක්කා කොළඹ බොරැල්ලේ බාලිකා විද්‍යාලයකට කොළඹ පාසලක පිරිමි පාසලක සිසුන් බලහත්කාරයෙන් ඇතුළලා කළ කලබලයක් පිළිබඳව ඒ වගේම තමයි මේ රටේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය මත් කුඩු සමාජ විරෝධී නීති ක්‍රියාවන් සමාජයට නොහොබිනා දේ නොගැලපෙන දේ නුසුසුසු දේ මේ සියල්ල ගත් විට මම පහුගිය දිනක රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණි වෙලාවේ මම ගියා මේ දිස්ත්‍රික්කයේ තිබෙන මත්ද්‍රව්‍ය පාවිතා කරන දරුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකට සර්වෝදය මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා මම එතනදී දැක්කේ ඉතා සුන්දර තරුණ වයසේ පින්වන්තභාවයේ පිරුණු දරුවන් පාසල්වල ඉගෙන ගන්න ඒ පුනරුත්ථාපන කඳවුරේ සිටිනවා ඒ සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ළමයි පමණක් නොවේ එවැනි පුනරුත්ථාපන කඳවුරු රාශියක් මේ රටේ තිබෙනවා ඒ නිසා අද දෙමව්පියන්ට අභියෝගයක් ඒ වගේම ඔබේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට අභියෝගයක් එය පිරිමි දරුවාද ගැහැණු දරුවාද කියන ප්‍රශ්නේ නොවේ දරුවන් පිළිබඳව තිබෙන සුරක්ෂිතභාවය ආරක්ෂාව විනය පිළිබඳව අපි කාගේත් දැඩි අවධානය සහ සැලකිල්ල යොමු වීම ඉතාමත් අවශ්‍යයි මං සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගියා බන්ධනාගාර රෝහල නිරීක්ෂණයට ඒ වෙලාවේ මම ගියා ඉන්නේ එහා පැත්තේ සිටි විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිසා සිර දඬුවම් විඳින කාන්තාවන් ඉන්න අංශයට මම ගියා ඒ තරුණ ළමයින් වගේම වැඩිහිටි කාන්තාවන් රාශියක් හිටියා මම ඒ හැම කෙනෙක් එක්කම වචනයක් දෙකක් කතා කළා මං ඇහුවා ඇයි ඔබ මෙහෙ ආවේ ඇයි මේ තත්ත්වයට ඔබපත් උනේ එයායි බොහෝ දේවල් කිව්වා ඒ වගේම තමයි දරුවනේ පිරිමිද ගැහණුද කියන ප්‍රශ්නේ නෙවෙයි අද සමාජ ජයග්‍රහණයන් පිළිබඳව කතා කරන විට අදි තාක්ෂණික ලෝකයේ විවිධ ශේෂ්ත්‍රවල විශිෂ්ටයින් බිහිවන්නාසේම අපේ රටේ පමණක් නොවේ ලෝකයේ සෑම රටකම මේ පාසල්වල ඉගෙන ගන්න දරුවන්ම තමයි බරපතල අපරාධකාරීන් බවටත් පත් වෙන්නේ සමාජයේ කෙනෙක් ජයග්‍රහණය කරන්නත් විශිෂ්ටයෙක් විදිහට තවත් පාසලක ඉගෙනගත් දරුවෙක් බරපතල අපරාධකාරීක් බවට පත් වෙන්නත් මේ තිබෙන සමාජ විෂමතාවය අප විසින් පැහැදිලිව හඳුනාගත යුතු වෙනවා ප්‍රධාන වශයෙන් ගත් විට මෙය අප මේ සිටින ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ක්‍රීඩාව තමයි විනය පිළිබඳව ප්‍රධාන ස්ථානය විනය හික්මීම තුල වඩාත් ක්‍රීඩාවෙන් දෙන ආභාෂය සහ මඟ පෙන්වීම ඉතා වැදගත් කියලා ඔබ දන්නවා පාසලේ දැනුම විභාග ප්‍රතිඵල ඒවා විශිෂ්ට ලෙස ලබාගත යුතු මෙන්ම දැනුමට විභාගයට ප්‍රමුඛතාවය වගේම ඒහා සමානව විභාගවලින් සමත් වන්නාසේම ජීවිතයේ සමත් වීමේ අභියෝගය අප විසින් බාරගත යුතු වෙනවා
ඒ ජීවිතයේ සමත් වීමේ අභියෝගය එක් පැත්තකින් විභාග සමත් වීමේ අභියෝගයට වඩා අසීරු අමාරු කරුණක් විදිහටයි අපි සමාජය තුල අද දකින්නේ. විභාගයේ සමත් වෙන්න ගෙදර නිවසේ දෙමව්පියන් ඔබට සේවන දෙනවා ගෙදර කාමරයක් තුල. විභාගයේ සමත් වෙන්න පාසලේ පන්ති කාමරය තුල ඔබේ ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන් ඔබට අවශ්‍ය සේවන මඟ පෙන්වීම ලබා දෙනවා. ඒත් නිවසෙන් සහ පාසලෙන් පිටවන වේලාව සහ ඒ බාහිර සමාජය තුල ගැටෙන කාල සීමාව තුල ඒ තිබෙන විවිධ සමාජ අභියෝගයන් ජයග්‍රහණය කිරීම පහසු නොවන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මුදලට වහල් වූ ලෝකයක සල්ලි පිළිබඳව විශ්වාසය තබන ලෝකයක මිනිසුන්ට වඩා සල්ලිවල වටිනාකම් ගැන කතා කරන මිනිසුන් ඉන්න සමාජයක මේ අභියෝගය අප විසින් තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා අපට තිබෙන ඒ අභියෝගාත්මක ගමන් මග ප්‍රධාන වශයෙන්ම සියවසක් සමරන පර්ගසන් බාලිකාවේ ආදරණීය පින්වන්ත දරුවනි ඔබට ඉතාමත් වාසනාවන්ත අනාගතයක් තිබෙනවා. ඔබ පින්වන්තයි, ඔබ භාග්‍යවන්තයි, ඔබ වාසනාවන්තයි. ඔබේ ආදරණීය දෙමව්පියන්, ඔබේ ගුරු මෑණිවරුන්, පියවරුන් ඔබ පිළිබඳව තබන බලාපොරොත්තු ඒ අපේක්ෂාත් සමග ඔබ බලාපොරොත්තු වන සුන්දර ලෝකය වඩාත් අසිරිමත් කරන්න පින්බර වූ ලෝකයක් ඔබට ලබා දෙන්නට ඒ සියලු දෙනා ගන්නා වූ කැපවීමට ඔබේ උත්සාහය, ඔබේ ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය, අදිෂ්ඨානය ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ තුළ තමයි ඔබ වඩා යහපත් බවක් ඇති කරගන්නේ. ඒ නිසා මේ දරුවන්ට, මේ සියලු දෙනාට මා සුභපතමින්, අපේ රටේ නිදහස් අධ්‍යාපනය තුළ රජය ලබා දෙන භෞතික සම්පත් වගේම මානව සම්පත් උපරිම ලෙස රෝජන ගනිමින් වඩාත් විශිෂ්ටයින් අද දවසේත් හෙට දවසේත් බිහි කරන්නට ඔබෙත් මගෙත් උතුම් මාතෘ භූමිය වගේම ලෝකේ ජයග්‍රහණය කරන්නට මුළු මහත් මානව සමාජයට විශිෂ්ට වූ සේවයක් කරන්නට ඔබ සියලු දෙනාට ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා කියලා මා සුභපතනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යාවන් ඒ සියලු දෙනාගේම තිබෙන කැපවීම, උනන්දුව, ධෛර්යවන්තභාවය මා ඉතාමත් අගය කරනවා. ඒ සියලු දෙනාට අපි රජයේ වෙනුවෙන් වගේම ඔබේ වැඩිහිටියන් දෙමව්පියන් විදියට අපි සුභපතනවා, ආශිර්වාද කරනවා. ඒ නිසා ගුරු මණ්ඩලයටත්, දරුවන්ටත්, දෙමව්පියන්ටත් ඔබ සියලු දෙනාට සුභපතමින්, ආශිර්වාද කරමින් විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ මේ කටයුතු වලදී මේ සෑම අංශයකටම සහයෝගයක් දෙන සියලුම මැති අමැතිතුමාලා, ඒ සෑම කෙනෙකුටම, සියලු රාජ්‍ය නිලධාරී මහත්මීන්ටත් මගේ ස්තුතිය උද කරමින් ඔබටත් මටත් ජය ගැනීමට තිබෙන අසීරු ලෝකයේ ජයග්‍රහණය කරන්නට ආත්ම ශක්තියෙන්, ආත්ම විශ්වාසයෙන්, අදිෂ්ඨානශීලියෙන් යුතුව අපි කටයුතු කරමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් ඒ ජයග්‍රහණය ලබන්නට ඔබට ස්ථීර වශයෙන්ම පුළුවන් බව, හැකියාව තිබෙන බව මේ වෙලාවේ මා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම නැවතත් ආශිර්වාද කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.